ලග්නයට අනුව ඔයාගෙන කියවෙන දේවල් හරිද කියලා බලන්න. ඉතින් අදත් ආරාධනා කරනවා එකතු වෙන්න ලෝකයේ විත් සුබේ YouTube channel එකත් එක්ක. කන්‍යා ලග්නය ඔයා බුද්ධිමත් කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්, කඩිසර පුද්ගලෙයි, ධෛර්ය සම්පන්න කෙනෙක්. විටක නොහික්මුණු ගති ඔයා තුලින් මතුවෙන්න පුළුවන්. මොළය හොඳින් පාවිච්චි කරනවා. ලෝකයේ පිළිබඳ සොකීය දැනුමින් තීරණය ගන්නවා. ව්‍යාපාර කටයුතු වලට ඉතාමත් දක්ෂයි. අන් අයගේ වැරදි දකින්න ප්‍රමාණය ඉතාමත් වැඩි. දෙයක් කාට හරි දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. මිතුරුකම් එක හා සමානව දීර්ඝකාලීනව පවත්ව ගන්නට නම් බැහැ. ආදර සම්බන්ධතාවලදී ඉතාමත් බොළඳ තීරණ ගන්නවා. කාමරාගී ජීවිතය නිසි පරිදි රකින්න කෙනෙක්. තුනටිය බඩආසිත රෝග වාට ඉක්මනින්ම හැදෙන්නට පුළුවන්. වෘෂභ ලග්නය සෞම්‍ය ස්වභාවය හා ස්ථීර ගති ඇති කෙනෙක් වෙන්නට පුළුවන්. ආත්මార్థකාමී තීරණ ඉක්මනින්ම ගන්නවා. ලෞකික ආසාවන් වැඩිපුර ඇති කෙනෙක්. සබහා සෞන්දර්යයට ප්‍රිය කරන පුද්ගලෙයි. නිදහස් පරිසරයක කාලය ගත කරන්නට ඔයා ගොඩක් කැමති. විටක අන් අයට තේරුම් ගැනීමට අපහසු ගුප්ත අදහස් ඇති කෙනෙක්. කාත් එක්ක හරි ලේසියෙන් තරහ වෙන්නේ නැහැ. එහෙම ඇති වුණත් කාලයක් තිස්සේ එය හිතේ තබාගෙනත් ඉන්නවා. එතරම් කඩිසර පුද්ගලයෙක් නොමේ. කොහොම නමුත් වැඩක් පටන් ගත්තොත් නියමාකාරයෙන් එය ඉවර කරනවා. ආදර සම්බන්ධතා කිහිපයක්ම ඔයාට තියෙන්නට පුළුවන්. හැබැයි ඒවා ඉක්මනින්ම නතර වෙනවා. ඒ වගේම ස්ථිර ආදරය අනිවාර්යෙන්ම ඔයාට හම්බ වෙනවා. කාමසැප මනා ලෙස ලැබීමට වාසනාව ඇති කෙනෙක්. කැස්ස හා සිම් රෝග ඔයාට ඉක්මනින්ම හැදෙනවා. ඒ වගේම තමයි කේන්ති ගියාට පසු ටිකක් පාලනය කරගන්නටත් ඔයාට අමාරුයි. සිංහ ලග්නය ධෛර්ය සම්පන්න වීරිය ඇති කෙනෙක්. කෙලින් තීරණ තනිව ගන්න පුද්ගලෙයි. විශාල ඇස් දෙකක් ඔයාට හිමි වෙනවා. නිතරම කැපී පෙනෙන්න බලනවා. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඕනම තීරණයක් ගන්නවා. ශරීරය ගොඩක් වෙලාවට මහතයි. අවංගකමට ගරු කරනවා. හිතුවක්කාර තීරණ නිරන්තරයෙන්ම ගන්නවා. තම මතය නිවැරදියි නිතර සිතනවා. නොනැමෙන සුළු අදහස් නිසා දෝෂාරෝපණයට ලක් වෙනවා. නිතරම ප්‍රධාන තනතුරු ගැනීමට කැමති වෙනවා. ආදරයේදී තනි තීරණයක් ගන්නවා. තමා සමීප වෙන ආදරය අහිමි වෙනවා. කාමරාගී ජීවිතය ගෞරවාන්විතව උපරිමයෙන් භුක්ති විඳිනවා. සෙම් රෝග සහ උදරයේ රෝග ඔයාට ඉක්මනින්ම හැදෙන්නට පුළුවන්. කටක ලග්නය ඉක්මනින් උණු වෙන හිතක් ඔයාට තියෙනවා. දෙයක් හරියට විනිශ්චය වෙනතුරු සැකෙන් බලන ගතියක් ඔයාට තියෙනවා. ඉවසීම කියන දේ පොඩ්ඩක්වත් නැහැ. පටන් ගත්තොත් දෙයක් කෙලස හෝ අවසන් කිරීමට උත්සාහ ගන්නවා. සිත මූලික කරන්න නිතර කටයුතු කරන පුද්ගලයෙක්. ඉක්මනින් කේන්ති ගන්න අතර ඉක්මනින් කේන්තිය නැති වී යනවා. මුදල් ඉපයීමට කුමන හෝ දෙයක් කිරීමට ඉතාමත් දක්ෂ වෙනවා. තමාගේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා කල් තියා සූදානම් වෙනවා. ආදරයේදී ස්ථිර ආදරය ඔයා ඉක්මනින් හිමි කර ගන්නවා. මොන ප්‍රශ්න ආවත් මේ සම්බන්ධතාවය ඔයා පවත්වගෙන යනවා. තමාගේ රාගික අදහස් අනිකාට එංගියෙන් ප්‍රකාශ කරනවා. හන්දි රෝග සහ සෙම් රෝග ඔයාට ඉක්මනින් හැදෙනවා. කොහොම නමුත් ඔයා ස්ථිර ආදායම් මාර්ගයක් එහෙම නැත්නම් රැකියාවක් සොයා ගන්නවා. මීන ලග්නය ඔයා ඉතාමත් කරුණාවන්ත දැහැමි කෙනෙක්. සියලු දෙනා ගැන අනුකම්පාවෙන් බලන කෙනෙක්. තරුණ වයයට වඩා බාල වයයේදී කඩිසරව වැඩ කරනවා. අලුත් දේ දැන ගැනීමට කැමැත්තක් දක්වනවා. කාගෙන් හරි වැරද්දක් වුණොත් වරදට සමාව දෙනවා. ඉවසීම අතින් ඉතාම දුර්වලයි. මිතුරු සම්බන්ධතා ආරක්ෂා කරගන්නවා. හදිසි තීරණ නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. තනිව කල්පනා කිරීමට ඔයා කැමැත්තක් දක්වනවා. යමක් කිරීමේදී තමාගේ ඇඟ බේර ගන්නවා. ආදර සම්බන්ධතාවලදී කේන්තිය නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. යහපත් කාමරාගී ජීවිතයක් ගත කරන අතර උපරිම වින්දනය සොයනවා. මුහුණේ සහ පාදවල යම් යම් ආබාධ ඇති වෙන්නට පුළුවන්. ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් සෙවීමට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. මේෂ ලග්නය හය හිතක් හා පසු නොබසින වීරිය ඇති කෙනෙක්. පරිත්‍යාගශීලී කෙනෙක්. නපුරු ඇස් ඇති කෙනෙක්. ඉවසීම අඩු නපුරු අදහස් මතුවෙන පුද්ගලෙක්. වැඩක් කිරීමේදී දුරදිග නොබලා කටයුතු කිරීමෙන් ප්‍රශ්න ඇති කරගන්නවා. ඉදිරියට ඇවිත් වැඩ සිදු කරත් තමා හිතන අයුරින් ඒ වැඩේ සිදු කිරීමට අසමත් වෙනවා. වැඩිපුර සටන්කාමී අදහස් පහළ වෙන කෙනෙක්. පරාජය බාර ගැනීමට අකමැති පුද්ගලෙයි. දෙවෙනි හෝ තුන්වෙනි ආදර සම්බන්ධය වාට ස්ථිර ආදරයක් වෙනවා. තම සහකරු හෝ සහකාරිය ඉදිරියේ තමාගේ තද ගති තරමක් ලිහිල් කරනවා. කාමරාගී ජීවිතය උපරිම අයුරින් භුක්ති විඳින කෙනෙක්.
හිසේ වේදනා සහ හමේ රෝග ඉක්මනින් වාට වැළඳෙන්නට පුළුවන්. සැකයෙන් සහිතව මුදල් උපයන මාර්ගවලින් ඉතාමත් අධික ලාභ ලබයි. කුම්භ ලග්නය මොළය කල්පනා කරලා කරන වැඩවලට ඉතාමත් දක්ෂ පුද්ගලෙයි. පිටත ලෝකයට පෙන්වන තරම් ඉගෙනීමට එතරම් දක්ෂ වන්නේ නැහැ. උපතින් අරගෙන එන ස්වයං දක්ෂතාවලින් සම්පූර්ණ කෙනෙක්. ඉතාමත් ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙක් වන අතර ඒ වගේම ඉක්මනින් කේන්තිය පහව යනවා. එහෙම නැතිනම් සාමදානයට පත් වෙනවා. තැන්පත් කමින් සිටීමට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. මිතුරු සම්බන්ධතා හොඳින් ආරක්ෂා කර ගන්නවා. ලෝකෝත්තර පැත්තට නම් වැඩි කැමැත්තක් නැහැ. නිතරම තමා වඩ සිටින අයට දැඩි ඇල්මක් දක්වනවා. ආදරයේදී ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඔයා පවත්වන්නට පුළුවන්. කාමාශාවන් වැට කඩළු බිඳීමට තරම් ප්‍රබල වුවත් සිතුවිල්ලෙන් සියල්ල පාලනය කිරීමට ඔයා මාර දක්ෂතාවයක් දක්වනවා. විවාහ ජීවිතයේදී කරදර ඇති කර ගන්නටත් පුළුවන්. උදරය ආශ්‍රිත රෝග ඔයාට ඉක්මනින් හැදෙන්නට පුළුවන්. ධනු ලග්නය ආකර්ෂණීය ස්වභාවයක් ඔයාට හිමි වෙනවා. බොහෝ කල්පනා කරන කෙනෙක්. අනතුරු පිළිබඳව සැලකිලිමත් වන්නේ නැහැ. නිදහසට කැමති කෙනෙක්. නිර්භය පුද්ගලයෙක්ද වෙනවා. උසස් ගුණධර්ම ඔයාට උපතින්ම පිහිටලා තියෙනවා. යුක්තිය වෙනුවෙන් ඔයා පෙනී ඉන්න කෙනෙක්. ඉවසීම අඩු පුද්ගලයේ ඉක්මනින් කලබලකාරී වෙනවා. ක්ෂණික කෝපය නිසා ප්‍රශ්න ඇති කර ගන්නටත් පුළුවන්. ධාර්මික ස්වරූපයක් පෙන්වනවා. තමාගේ විනීතකම කීර්තිය ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් වෙනවා. බාරගත් දෙයක් අත් නොහැර අවසන් කිරීමට උත්සාහ ගන්නවා. ආදරයේදී නුගැලපෙන සම්බන්ධ කිහිපයකට පසු නියම සහකරුවෝ සහකාරිය ඔයාට හොයා ගන්නට පුළුවන්. කාමරාගී ජීවිතයත් උපරිම ආයුරින් භුක්ති විඳීමට උත්සාහ ගන්නවා. උෂ්ණ රෝග වාත රෝග වාට ඉක්මනින් හැදෙන්නට පුළුවන්. නිසි ආයුරින් ජීවත් වීමට හොඳ ආදායම් මාර්ගයක් ඔයා හොයා ගන්න. මිතුන ලග්නය අනුකම්පා සහගත පුද්ගලයෙක්. අනුන්ගේ දුකේදී හිත උණු වෙනවා. නිතර වෙනස් වන අදහස් තියෙනවා. මිතුරන්ගේ රහස් රකීමෙන් මිතුරුකම් ආරක්ෂා කරන්නටත් පුළුවන්. කතිකත්වයට ගොඩක් දක්ෂයි. එක විට ක්‍රියාවන් දෙකක් ඔයාට කරන්නට පුළුවන්. එක දෙයක් දිගටම කරගෙන යෑමට කොහොම නමුත් ඔයා මැලිකමක් දක්වනවා. ලෞකික දේ පිළිබඳව ගැඹුරු නුවණක් තියෙනවා. නිරන්තරයෙන් ප්‍රේම සොයන කෙනෙක්. රාගික බවත් උපරිමයෙන් විඳිනවා. තුවාල වීම සහ අතේ පයේ වේදනා ඔයාට ඇති වෙන්නට පුළුවන්. වෘශ්චික ලග්නය යහපත් චරිතයක් හිමි පුද්ගලයෙක්. තමා ගැන නිතරම සිතන කෙනෙක්. හිතෙහි රහස් තබාගෙන සිටීමට ඉතාමත් දක්ෂයි. කඩිසර අයෙක් වෙනවා. නිතරම පරීක්ෂාකාරීව සිටිනවා. තමාගේ අදහස් ඉෂ්ට කර ගැනීමට නිතරම වෑයම් කරනවා. විචාරශීලී අදහස් තියෙන්නට පුළුවන්. නොදන්න දේ ගැන විස්තර සෙවීමට ආස කරනවා. අනුන් විවේචනයට නිරන්තරයෙන් යෑමෙන් ප්‍රශ්න ඇති කර ගන්නවා. ආදරය කිරීමේදී පුළුල් ලෙස හිතනවා. සහකරුවෝ සහකාරිය තමාගේ වචනයට අවනත කර ගැනීමට ඉතාමත් දක්ෂයි. කාමරාගී ජීවිතයේදී ප්‍රතිලිංගිකයා තමාගේ ආසාවන් අනුව හැඩගස්සවා ගන්නවා. ලිංගාශ්‍රිත රෝග ඉක්මනින් වාඩ හැදෙන්නට පුළුවන්. වෘත්තීය ජීවිතයේදී ඉහළට යෑමට ඔයා දැඩි උත්සාහයක් ගන්නවා. තුලා ලග්නය ශ්‍රියා සම්පන්න කෙනෙක්. ඊතා මිත්‍ර ගතියෙන් යුතුව වෙනත් අය දිහා බලන කෙනෙක්. සියලු දේ පිළිබඳව අවංකව බලනවා. බොහෝ විට වැරදි තීරණ නිසා දීර්ඝ කාලීන පසුතැවීම් ඇති කර ගන්නට පුළුවන්. ආදර සම්බන්ධතා කිහිපයක් ඔයාට තියෙනවා. නමුත් ඒවා ඊතා ඉක්මනින් නතර වෙන්නට පුළුවන්. යුක්තියට හා නීතියට ගරු කරනවා. ලෞකික සැපත හා ලෝකෝත්තර සැපත මධ්‍යස්ථව ගමන් කරනවා. ආදර සම්බන්ධතාවලදී සහකරුවෝ සහකාරිය නිතරම තමාට අවශ්‍යවරුන් තබා ගැනීමට උත්සාහ ගන්නවා. තමාගේ ශරීර අවයව පිළිබඳව තරමක් ආඩම්බර වෙනවා. කාමරාගී බව උපරිමයෙන් භුක්ති විඳීමට ඔයාට පුළුවන්කමක් ලැබෙනවා. උදරයේ රෝග සහ තුනටියේ රෝග ඔයාට හැදෙන්නට පුළුවන්. මකර ලග්නය ඔයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. දුක ඉවසා ගැනීමට පුළුවන්. ඉක්මන් තීරණ ගන්නවා. අධික බලාපොරොත්තු සිතෙහි තබාගෙන ඔයා ඉන්නට පුළුවන්. යුතුකම් ඉටු කරනවා. පුරාණ ශාස්ත්‍රයන්ට ගරු කරනවා. අදිෂ්ඨාන ශක්තිය ඔයාට තියෙනවා. තනි මතයට වැඩකිරීමක් සිදු කරනවා. ලෞකික සැපතට ආශා කරනවා. ව්‍යාපාරවලින් ලාභ ලබනවා. ප්‍රචණ්ඩකාරී අදහස් සිතට එනවා. ගුරුහරුකම් දීමට පුරුද්දට මෙන් ඉබේම සිදු කරනවා. අනුන්ගෙන් ඉල්ලීමට මැලිකමක් දක්වනවා. ආදර සම්බන්ධතා කිහිපයකින් පසුව කොහොමාරි අහම්බෙන් සහකරු හෝ සහකාරිය ඔයාට හම්බෙනවා. කාමරාගී ජීවිතය ඇල්ම අඩුවන අතර ලැබෙන අවස්ථාවෙන් උපරිමයක් කර ගැනීමට ඔයා දක්ෂයි. ශරීරයේ කැඩුම් බිඳුම්
නිතර සිදු වෙන්නට පුළුවන්. සෙම් රෝගත් ඔයාට හැදෙන්නට පුළුවන්. ඉතා පහත් රැකියාවේ සිට ඉතා උසස් රැකියාව දක්වා ඔයාට ගමන් කිරීමට පුළුවන්. ඉතින් ඔබේ ලග්නෙත් මේ කියන දේවල් හරිද කියලා බලන්න. එහෙම හරිනම් කමෙන්ට් එකක් එකතු කරන්නටත් අමතක කරන්නට එපා. ඉතින් වා වීඩියෝ එක අවසන් වෙනකම් නරඹුවා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා අදට අපි සමු ගන්නවා ලෝකයෝ විත් සුබේ YouTube channel එකේ.